අයිබෝවන් පාතාලේ තවත් එක්තරා අඳුරු කතාවක්. අද ඇත්තටම විශේෂ කතාවක්. එනම් විශේෂ රහසක් අද ඕගොල්ලෝ වෙනුවෙන් මම එලි කරනවා. එනම් මෙච්චර කාලයක් මේ අඳුරු වැලි තලාවේ සැඟවී තිබූ කළු අජිත්ගේ ඝාතනය පිළිබඳව අද ඕගොල්ලෝ වෙනුවෙන් එලිදරව් කරනවා. මොකද මම ගිය සතියක පොරොන්දු වුණා මාතෘකා කීපයක් දීලා ඕගොල්ලෝ කැමති මොන මාතෘකාවලද කියලා. ඉතින් බර ගානක් 3000ක් විතර වෝට්ස් කරලා තිබ්බා මේ මෙන්න මේක දෙන්න කියලා. කියන්නේ කළු අජිත්ගේ ඝාතනය පිළිබඳව. ඉතින් අද මම මේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන ආවා. ප්‍රෝග්‍රෑම් එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊටත් අමතරව 2015ට පෙර පැවති පැරණි පාතාලය පිළිබඳව සක්‍රීය දායකත්වයක් ඔබ ලබා තිබෙනවා නම් එහෙම නැත්නම් ඒ පිළිබඳව රහස් මොනවාරි ඔබ දන්නවා නම් ධම්මිකගේ චින්තකගේ එදලින් ගියාම ඕල්කට් ලගේ ඔය සියලු දෙනාගේම පැරණි පාතාලය 2015ට පෙර පැවති ඔබ යම් කිසි රහසක් දන්නවා නම් මේ පහලින් පේන දුරකථන අංක දෙකින් ඕන එකකට ඕන අවස්ථාවක මාව සම්බන්ධ කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඔබගේ රහස්‍යභාවය 100%ක් ආරක්ෂා කිරීමට මා පොරොන්දු වෙනවා. ඉතින් වැඩිදුර කතා කරන්න කලින් අපි යමු කතාවට. මේ පාතාලයේ තවත් එක්තරා අඳුරු කතාවක්. ඉතින් කවුද මේ කළු අජිත් කියන්නේ? අපි පොඩ්ඩක් කතාවට යන්න කලින් ගිහිල්ලා බලමු ආපහු. කළු අජිත් කියන්නේ මොන වගේ කෙනෙක්ද? කොහොමද කළු අජිත් පාතාලයට පැමිණේ කියලා. ඉතින් ඇත්තටම අද වෙනකම් මේ අජිත්ගේ ඝාතනය පිළිබඳව මම හෙලි කරන්න හිතුවේ නැහැ. ඉතින් ඕගොල්ලෝ වෙනුවෙන් අද මෙසේ හෙලි කරනවා. කළු අජිත් ඉපදෙන්නේ ඔය සරසවිලේ එකේ. ඕගොල්ලෝ දන්නවා ඇති දැන්ටමත් සරසවිලේ එන්නේ කිව්වට පස්සේ රාජගිරිය එතනින් ගියාම ගෝතමී රෝඩ් එකට එතනකොට මේ පැත්තෙන් බණ්ඩාරනායකපුර එහා පැත්තෙන් බොරැල්ල ඒ අවට තිබ්බ අර ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක ළඟ තිබ්බ වත්ත තමයි මේ සරසවිලේ එක යන් ගියාම වැටෙන්නේ. ඉතින් මේ සරසවිලේ එක කියලා එදා හැඳින්වුවේ එවකට සිටි පහත්ම ඒ කියන්නේ මිනිසුන් ජීවත් වුණු ස්ථානයක් කියලා තමයි සමාජයේ මතය තිබ්බේ. මගේ නම් ওই කුල ભેද මුකුත් නැහැ. නමුත් එවකට පැවති ওই කුල ભેදේ මොකද ওই චින්තකලා හිටියේ පහු කාලීනව හැංගිවිල හිටියේ වේලුපුල්ල වත්ත එහෙම නැත්නම් හැඳුනේ සක්කිලි වත්ත කියලා. නමුත් මේ සරසවිලේ එන්නකට සක්කිලි වත්ත කියලා කිව්වා. ඊට එහා පැත්තේ තමයි ওই බණ්ඩාරනායකපුර ක්‍රිස්ටෝපර් බැරි එහෙම හිටියේ. ඊට අනිත් පැත්තේ කියලා බොරැල්ල පැත්තට වන්න බොරැල්ල හන්දියට යන පාරෙන් ඔය ආයුර්වේද පාරේ කෙලින්ම ගියාට පස්සේ අනිත් පැත්තට ගියාම සෝහන හම්බෙනවා. මේ පැත්තෙන් ගියාට පස්සේ තමයි ගෝතමී රෝඩ් එකට හැරිලා යන්න පාර හම්බෙන්නේ. ඒ අවට ඒ වටේ මැද්ද වගේ තමයි ඔය බණ්ඩාරනායකපුරටත් එතනින් ගියාම ගෝතමී රෝඩ් එකටත් අතර තමයි මේ සරසවිලේන් එක පිහිටා තිබුණේ. ඉතින් සරසවිලේන් එකේ එහා පැත්ත ගත්තට පස්සේ ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක තමයි අක්කර ගානක් කොළඹ නගරයේ තියෙන ලොකු විශාල පිට්ටනියක්. ඉතින් ඕක තමයි පිහිටලා තිබ්බේ. එවකට සුද්ද ගෝල්ෆ් ගහන්න එන කාලේ ඔය කළු අජිත් සිදු කරේ ඔය ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකේ මඩට ගිහිපු ගෝල්ෆ් බෝල අවුලා දෙන රැකියාව තමයි කරේ. රුපියල් සුළු ගානක් දෙන ඔය බෝලයක් අවුලගෙන දුන්නා පස්සේ අජිත්ලට. අජිත් කුඩා කාලේ බොහෝම දුක් විඳපු කොල්ලෙක්. එහෙම නැත්නම් සැප විඳ නැති කොල්ලෙක්. බොහොම අසරණ විදියට ජීවත් වෙච්ච කොල්ලෙක්. පාසල් ගමනත් කඩා කප්පල් වෙනවා අජිත්ගේ අතරමඟදී. ඉතින් මෙහෙම යනකොට අජිත්ලා කරන්නේ ඔය ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකේ මඩවලවල් වල එතන තිබ්බේ වගුරු බිම් වගේ ඔය සරසවිලේන් එකේ එහා පැත්තේ. ඉතින් ගෙවල් කැටියක් තමයි සරසවිලේන් එකේ තිබ්බේ පොඩි ගෙවල් වල. ඔය තමයි අජිත්ලා ජීවත් වුනේ. ඔය ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකේ බෝල එහෙම අහුලන එක පටන් ගත්තා අජිත්. ටිකක් කොහොම යනකොට සමාජයට වැටෙනවා අජිත්. ඒ සමාජයට වැටුණාට පස්සේ අජිත් සෙට් වෙනවා, කළු අජිත් සෙට් වෙනවා ඔය එතකොට මාළුනි හාල්ලා චින්තකලගේ ගේම පටන් ගන්න නොයෙල්ලගේ සෙට් එකේ ගේම පටන් ගන්න. එතනදි සෙට් වෙනවා මාළුනි හාල් එක්ක කසිප්පු පෙරන්න. ඔය කසිප්පු පෙරලා ඉන්න අතරතුරදී තමයි ආයි මෙයා වෙනම වඩියක් ගන්න පටන් ගන්නෙ. ඊට අමතරව උතර කැලෙන් ගිහිල්ලා හබරුකොළ මාළුව තන්න ගන්නෙ. හබරුකොළ එහෙම කපාන ඇවිල්ලා මාකට් එකට දීලා සල්ලි එහෙම අරන් තියනවා. බොහොම අහිංසක විදිහට ජීවත් වෙලා තියෙනවා කළු අජිත්. ඉතින් ඔය අතරතුර කළු අජිත් විවාහ වෙනවා. එතකොට විවාහ වෙලා ලෑලි ගියකට තමයි එන්නේ. එතකොට තනියම ගිහිල්ලා කළු අජිත්ගේ ඔය
කඩාගෙන ගියාට පස්සේ ටීම් එක අජිත් වෙනම තමාගේ ව්‍යාපාරය කරගෙන ඉන්නකොට මාළුනිහාගේ සොත්තු පාලගේ ටීම් එක ඇවිල්ලා කළු අජිත් උස්සනවා. කළු අජිත් උස්සලා ගිහිල්ලා කළු අජිත් බැරලල බස්සල වතුරේ බස්සල තමයි ගහලා තියෙන්නේ. මරන්නම තමයි හදලා තියෙන්නේ. කකුලකුත් කඩනවා. ඔහොම කකුල කඩලා තියෙනකොට තමයි ඔය ඉන්දරේ එහෙම නැත්තම් සොත්තු පාලගේ අයියා විසින් කළු අජිත්ව බේරගන්නේ. කළු අජිත් මරන්න දෙන්නේ නැහැ. ඔතනින් කළු අජිත් පන්නලා ගෙදරට ගෙනල්ලා ඉන්නවට කළු අජිත් හැංගිලා ඉන්න කාලයක්. ඔහොම ඉන්න අතරතුර තව එක්තරා බහින් බස් වීමක් යම් කිසි කට කතාවක් නිසා කළු අජිත් ආයි මේ සෙට් එක මරන්න හොයනවා. ඒ මරන්න හොයනකොට ඔය බොරැල්ල කනත්ත පිටිපස්සේ තියෙන පාර කෙලින්ම ගිහම වැටෙන ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකට ළඟින් යනකොට වම් අත පැතර හැරුණාට පස්සේ ඔය වත්ත පිටිපස්සට තමයි වැටෙන්නේ. එතන නානල ඉඳක් එහෙම තියෙනවා. මම වීඩියෝ වගේක් කරා මගේ පරණ ෆෝන් එකේ තියෙන ඒ තැන් හැමතැනටම ගිහිල්ලා ඔය සිංගප්පූරේ කළු අජිත් ජීවත් වෙච්ච සරසවිලෙන් එකේ පවා ඒ ඔක්කොම ඒ ෆෝන් එකත් එක්කම නැතුණා. ගොඩක් මතකයි. කියන්නේ ගොඩක් වැඩසටහන් කරපු අය ගොඩක් ඔය ගිහිල්ලා මම මුඩුක්වල එහෙම ඒ පරිසරවල ගත්ත වීඩියෝස් ගොඩක් ඒ මතක අපරාධයක නැතුණා. මගේ වැරද්ද ඒක. මම බෑකප් එකක් තියාගත්තේ නැති ඒක. හරි අපි කතාවට යමු. ඉතින් ඔය කට්ටිය එනවා අජිත්ව මරන්න හොයාගෙන. හැබැයි හම් වෙන්නේ අජිත්ගේ අයියව. අජිත්ගේ අයියා බොහොම අහිංසක මිනිස්සෙක්. බොහොම කියන්නේ කාටවත් කරදරයක් නැතුව පාඩු හිටපු මිනිස්සෙක්. ඉතින් ඒ මිනිස්සාව ඔතන සරසවිලෙන් පිටිපස්සේදී පන්සල තියෙන පන්සලේ තාප්පෙට හෙට්ටු කරලා අජිත් නැතුණාට උඹ ඉන්නවනේ උඹ වාද මරනවායි කියලා වෙඩි තියලා මරනවා. ඔන්න ඔය ටර්නින් පොයින්ට් එක තමයි අජිත්ගේ ජීවිතේ වෙනස් කරන්නේ. එනම් අයියාගේ ඝාතනයෙන් පස්සේ තමයි කළු අජිත් ට්‍රැක් එකට වැටෙන්නේ. ඔතන ඉඳලා සොත්තුපාලිට ගහන්න ප්ලෑන් කරනවා අජිත්. බට් අජිත් හැප්පෙන්නේ කියන්නේ ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය අතර තමයි කොලොන්නාවේ එක්තරා චරිතයක් මගින් කීප දිනක් එකතු වෙලා චින්තකට සෙට් කරන්න කළු අජිත්. ඒ කළු අජිත් චින්තක ළඟට යනකොට කිසිම දෙයක් නැතුව බොහොම අසරණ වෙලා ඉන්නේ. ඉතින් චින්තක කන්න තරම් දීලා ඔක්කොම කරලා කියනවා මගේ ළඟ ඉන්න බෑ, මම උදව් කරන්නම් කඩුවෙලට මේව කරන්නම් කියලා. ඔය අතරතුරින් තමයි චින්තක හරහා කඩුවෙලට කළු අජිත් සම්බන්ධ වෙන්නේ. කළු අජිත් කඩුවෙලට සම්බන්ධ වුණාට පස්සේ ලොකු විපර්යාසයක් වෙනවා. ඉතින් මෙහෙම කාලය ගලාගෙන යන අතරතුරදී කළු අජිත් සහ චින්තක කියන්නේ බොහොම ළඟ හිතවතුන් දෙදෙනෙක් බවට පත් වෙනවා. ඔය කියන්නේ කතාවට ගෑණී මිනිහයි වගේ අන්න ඒ තරමින් ගොහම ෆිට් එකේ ළඟින්ම හිටපු කෙනෙක්. මොකද ඇත්තටම අජිත් ඉහළට එන්න අත දුන්නේ චින්තක. ඔය එක්තරා අවස්ථාවක කළු අජිත් ගෙදරදී එයාගේ වෙපන් එකපත් වෙලා මේ නහය මෙතන කඩාගෙන යන උණ්ඩයක් ෂොට් එකක් තුවාල වෙලා ඒ ෆොටෝස් තිබ්බා මගේ ළඟ. මම හොයලා පුළුවන් වුණොත් දාන්න. මෙතන මැහුම් ගහලා ඉන්නකොට ඔය වෙඩි වැදිච්ච වෙලාවේ මිස් ෆයර් එකක් තමයි වෙන්නේ. වෙඩි වැදිච්ච වෙලාවේ චින්තක තමයි ළඟින් මිදලා තියෙන්නේ. කවලා බෝලා ඔක්කොම කරලා තියෙන චින්තක. ඉතින් මෙහෙම හිටපු දෙන්නෙත් තමයි මේ අන්තිමට ණයයි මුගටියයි වගේ වෛරකරපත් වෙද්දී අපි එතනට යමු කතාවට. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් කිව්ව මතක ඇති ඔය චින්තක හරහා කඩුවෙල සම්බන්ධ නැහැ කියලා. ඔන්න ඔතන තමයි අජිත් වෙනින් පොයින්ට් එක වෙන්නේ. ගොඩක් කන්ටැක්ට් සෙට් වෙනවා කඩුවෙල සම්බන්ධෙමත් එක්ක. මොකද කඩුවෙල කියන්නේ ඒ කාලේ තිබ්බ පුරාවෘත්තයක්. ඒ කියන්නේ රාජධානිය වගේ තිබ්බ තැන. මොකද ලොකුම ගේමක් කඩුවෙලටත් තිබ්බා සොත්තුපාලි එක්ක. මොකද කඩුවෙල ලොකු සහෝදරයා, එහෙම නැත්නම් උපාලි. කඩුවෙල උපාලිව මැරුවා සොත්තුපාලිලා මාළුනිහාල්ලව දම්මලා. ඒක ලොකු කතාවක්. ඒක මම වෙන වැඩසටහනක් කරන්න ඉදිරියට. කළු අජිත්ලා චින්තකලා කඩුවෙල එකතු වුණේයි කියලා දැන් ඔගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් ඇති. මම ඒකටත් උත්තරේ මෙතනදි කෙටියෙන් දෙන්නම්. මේ බොහොම කෙටියෙන් මේ ලොකු කතාවක් තමයි මම මේ බොහොම කෙටි කරලා කියන්නේ. ඕගොල්ලන්ට නොකිය වෙන විස්තර බොහොමයක් තියෙනවා. ඒවා ඉදිරි ඕගොල්ලන්ට පොතෙනුත් බලා ගන්න පුළුවන් සවිස්තරාත්මක නම් ඒ සිද්ධිය. හැබැයි මේක මම මේ බොහොම ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. බොහොම ලොකු කතා තමයි මේ කෙටි කරලා විනාඩි 45ක් පැය භාගයක් වගේ ඇතුළත ඕගොල්ලන්ට ලබා දෙන්නේ. හරි කතාවට යන්න. ඔය කඩුවෙල චින්තකලා එතනින් ගියාම කළු අජිත්ලා ඇයි එකතු වෙන්නේ? ඒකට උත්තරේ තමයි මේක. එනම් එවකට සොත්තුපාලි කියන්නේ හිටපු ලයිසන් චණ්ඩියා, ලයිසන් පාතාලේ. එවකට ආණ්ඩුවේ බලය සම්පූර්ණයෙන්ම සොත්තුපාලිට තිබ්බා. ඒ වගේම ආරක්ෂක අංශ සහ රජයේ අලුගෝසු සියලු දෙනාම සොත්තුපාලි යටතේ වැඩ කරා. සොත්තුපාලිට ගේමක් ගන්න ලේසි වුණේ නැහැ. ඒක නිසා තමයි මේ තුන් දෙනාට මේ තුන්ගොල්ලොන්ටම එක්තරා ටාගට් එකක් තිබ්බ සොත්තුපාලිට ගහන්න. ඒක තමයි පළවෙනිම හේතුව වුණේ මේගොල්ලෝ එකතු වෙන්න. රයිට්.
අපි යමු දැන් කතාවට. ඔයගොල්ලෝ පැහැදිලි ඇති කියලා හිතනවා. ඔය කඩු වෙලයි චින්තා කළා කළු අජිත්ල එකතු වුණේ ඇයි කියන එක දැන්. ඉතින් ඔය කඩු වෙල හමුවීමත් සමග කළු අජිත්ට ලොකු ලොකු කනෙක්ෂන් ගොඩක් හම් වෙනවා කියලා මම පහුගිය වෙලාවේ කිව්වා. ඒ අතරතුර තව විශේෂම කෙනා තමයි නාවල නිහාල්ව මුණ ගැසීම. මොකද නාවල නිහාල් කියන්නේ ටක් ගාලා හොඳ බ්‍රේව් කෙනෙක් එහෙමත් නැත්නම් නැගීගෙන කොල්ලෙක්ව දැක ගමන් ටස් ගාලා තමාගේ ළඟට ගන්න ඩයල් එකක්. ඉතින් චින්තක වැඩිය කියා කරන්න ගියේ නෑ නාවල නිහාල්ව බට් කළු අජිත් නාවල නිහාල්ව ප්ලග් වෙනවා. නාවල නිහාල් කළු අජිත්ව පාවිච්චි කරනවා ඉදිරි අනාගතය වෙනුවෙන්. ඉතින් කළු අජිත් ආයුධයම ලබා දෙන්න පටන් ගන්නවා නිහාල්. ඕගලොන්ට මතක ඇති මම කිව්වා අර චෙක් රටේ හදපු තේක්ක මිට වගේ තියෙන රිවෝල්වර් එකක් ගැන. ඉදිරියට ඒ ගැන හොඳ මීටරෙන් ඉන්න ඒක ගැන බොහොම සඳහන් ටිකක් කියවෙනවා මේ කතාවේ. ඔය අතරතුර යන එන මන් නැතුව පැත්තකටලා හිටපු කළු අජිත් කියන චරිතය කර්ලියට එන්න පටන් ගන්නවා. එනම් කළු අජිත් කියන චරිතය ඔය කොලොන්නාවේ සිංහපුර ආක්‍රමණය කිරීම පටන් ගන්නෙ මෙන්න මේ අවස්ථාවේ. ඒ කඩුවෙල ආශිර්වාදයක් ඇතිව කඩුවෙලින් සෑහෙන උදව් කරනවා. ඉතින් ඔය චුට්ටලා අතකොට කළු මහත්තයලා ඩිලූලා එතකොට දමාන සරත්ල ඔය වගේ සෙට් එකක් කළු අජිත්ට ළඟින්ම සෙට් වෙනවා හොඳ ෂූටර්ස්ලා කණ්ඩායමක්. අන්න එතනින් පස්සේ කළු අජිත් වෙනම චින්තකෙන් මිදිලා, ඒ කියන්නේ චින්තකගේ ළඟින් නැතුව වෙනම ගමනක් යන්න පටන් ගන්නවා. ඔන්න ඕකත් පොඩි පොඩි ගැට නැති වෙන්න හේතුවක් වුණා චින්තකලට. මොකද චින්තකලට වැඩිය උඩින් යනවට චින්තක කැමති වුණේ නෑ කළු අජිත්ලා. ඕකත් ලොකු ප්‍රශ්නයක්. මෙහෙම කාලය ගලාගෙන යන අතරතුර කළු අජිත්ලා නිතරම කල්පනා කරේ උපාලයට රිද්දන්න කොහොම හරි වැඩක් දෙන්න. බට් කළු අජිත්ට උපාලයට ලඟ වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඔහොම ඉන්න අතරතුරදී කළු අජිත් විසින් එක්තරා දවසක ඔය උසාවියේ වෙඩි තියනන චින්තකට ඒක රිටර්න් එක වෙනුවෙන් කළු අජිත් විසින් ගිහිල්ලා මේ ගම උසාවියට ආපු, ඒ කියන්නේ එදා සොත්තු පාලියෙන්නේ නැහැ, ඒ වෙනුවට අක්කගේ පුතාව තමයි වන්නේ පොඩි කොල්ලෙක්. අවුරුදු 18කෝ 19ක පොඩි කොල්ලෙක් එවන්නේ. ඒ තරුණයව වෙඩි තබා ඝාතනය කරන ඩ්‍රයිවර් එකේ ආපු, එයාගේ වාහනේ ආපු ඩ්‍රයිවර් එක, ඒ ඩ්‍රයිවර්ට එලව එලව ගිහිල්ලා වෙඩි තියනවා. ඒ උතන මේ ගම කලපුව ළඟ උසාවියේනේ තියෙන්නේ. එතන පාර බීච් එකට වෙරළ පාර යන්නේ. එතන කලපුවට පැන්න පාර ඒ මිනිස්සයා ගිලිලා තියෙනවා. මේ වතුර යටට වෙලා ඉඳලා උඩට එනකන් ඉඳලා වෙඩි තී තී 3-4 පාරක්ම තියලා බාගෙට පණ තියෙද්දි තමයි පණ පිටින් වතුර ගිලිලා තමයි මිනිස්සයා මැරෙන්නේ වෙඩි වැදිලා. ඒ මොකද හැක් වෙනවා පළවෙනි ෂොට් එක දෙක වැදිච්ච ගමන්. ඊට පස්සේ අර කොල්ලව අරන් ගිහිල්ලා එතන මෙහා පැත්තේ ඔය පමුණුව කියලා තිබ්බනේ, අන්නේ හරියදී තමයි වෙඩි තියලා මරලා තිබ්බේ ඒ පොඩි කොල්ලව. ඒක ඇවිල්ලා ලොකුවට කියන මෙතනින් චින්තකෙන් එක ගන්න වගේ අජිත් ඇවිල්ලා කියනවා මම ගැහුවා මෙන්න එහෙමයි රිටර්න් එක දුන්නා මෙන්න මේ වගේ සීන් එකක් කියලා. ඔන්න ඔතනදී චින්තක බයිනවා කළු අජිත්ට ගෝත වැඩ කරන්න එපා. අපි අපි අපේ ගේමක් තියනවා නම් අපි බේරගමු පොඩි උන් පවුල් වල මිනිස්සු වට පලි නෑ. ඒ වගේ වැඩ කරන්න එපා අජිත්, උඹ එකේ හිටපන් ඔන්න ඔහොම කියලා ලොකු ටෝකක් දීලා තියෙනවා මේ හැමෝගේම ඉස්සරහා අජිත්ට. ඒක ඇනෙන්න තමයි දීලා තිබ්බේ. ඉතින් අජිත් එතනදී ගොඩක් ලැජ්ජ වෙනවා. ඕක හිතේ තියාගෙන ඉන්නවා. ඊටත් අමතරව ඕගලන්ට මතක ඇති මම ප්‍රෝග්‍රෑම් එකක් කරා ඔය අජිත්ගේ දූගේ පළවෙනි බර්ත්ඩේ පාටි එක දවසේ. චින්තක ගහනවා එයා පොස් කොල්ලෝ දෙන්නට. ඕක ගැන මම ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරා දීර්ඝ විස්තර ඇතිව. ඒ ගහන සිද්ධියත් කළු අජිත්ගේ චින්තකගේ දීගේ දෙදරා යන්න මූලික හේතුවක් බවට පත් වෙනවා. මේ ගිනි ඇවිල්ලා අලුයට ගිනි තිබ්බ කාලේ. හරි, ඒත් ඉවසගෙන ඉන්න අජිත්. මෙහෙම කාලය ගලාගෙන යනකොට ඔය කළු අජිත් කුඩු වෙළඳාම උපරිම සෙට් වෙනවා. ඔය කොළඹට කුඩු බෙදන්න සම්පූර්ණව සෙට් වෙන්නේ කළු අජිත්. ඉතින් චින්තකටත් ඒ අවස්ථාවේදී කොළොන්නාවේ කුඩු සීන් එක තිබ්බා. මොකද චින්තකට සල්ලි ඕන කම වෙන කම තිබ්බා. චින්තකත් කුඩු බිස්නස් එක එහෙන්, ඒ කියන්නේ චින්තක විකුණුවේ නෑ, චින්තකට හම්බෙන ඒවා චින්තක කියලා තොට ළඟට දුන්නට පස්සේ චින්තකට සල්ලි හම්බෙනවා. චින්තක ජීවත් වෙන්න අවි ආයුධ ගන්න ඒවලට ගත්තේ මේකයි මේකයි ඇත්ත කතාව. චින්තකලත් සුදු මිනිස්සු නෙමෙයි, සුදු චරිත නෙමෙයි, ඔක්කොම කළු තිබ්බා. මොකද ඝාතකයෙක් කවදාවත් සුදු වුණේ නෑ, ඔක්කොම කළු තිබ්බා. රයිට්, අපි යමු කතාවට. ඔය අජිත් සිංගප්පූරට පැමිණීම ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔය සිංගප්පූර කියන්නේ හොඳ බලකොටුවක්.
ඔය කොළොන්නාවේ මාළුලෑ ලගාවින් මෙහෙම ගියාට පස්සේ කන්දනගල පල්ලම බහැලා යනකොට පොකුණ හම්බෙනවා නානලිඳ ඔය පොකුණ උඩ ලොකු බැරියර් එකක් දාලා තිබ්බේ කාටවත් පිට අනවසරෙන් ඔය වත්තට එන්න බෑ ආවොත් ප්‍රශ්න වැල්ලා එන ප්‍රශ්නයක් වෙලා තමයි උතර නවතින්නේ මොකද අදිද්ගේ අනසක තමයි ඔය වත්තේ එන සිංගප්පූර ක්‍රියාත්මක වුණේ ඒ පල්ලම බහැලා නානලිඳ පහු කරලා යනකොට ආපහු චූටි කන්දක් වගේ තියෙනවා එතනින් ආපහු අනිත් පැත්තට පාරක් තියෙනවා ඒ පාර ගියාට පස්සේ පරයි කූඩු ටික අජිත්ගේ පරයි කූඩු ඌරෝ කොටු ටික ඒ ඔක්කොම පිටරලා තිබ්බේ එතන තමයි කළු අජිත් ලගේ ගෝලියෝ ටික සෙට් වෙලා හිටිය උතන තමයි ආයුධ වල්ලලා තිබ්බේ උතන එතන එහා පැත්තේ ඒ වැඩ නැහැ රයිට් එතනම ඒ හැරෙන තැනම ඉස්සරහා තමයි ගේ තිබ්බේ උඩට හදපු ගේ බලු කූඩු ටික තිබ්බා එහා පැත්තට තාමේ ගේ තියෙන දැන් වෙනින් කට්ටියක් පදිංචි වෙලා ඉන්නේ මම ගියා මෑතකට ගියා එතනට ගිහිල්ලා එන්න. ඉතින් ඒව ඒ විදිහටම තියෙන ගෙවල් වෙනස් වෙලා නැහැ. බලු කූඩු ටික කරලා තියෙන්නේ. ඉතින් ඔතන ලොකු බලකොටුවක් වගේ තිබ්බා. හැමදාම මාසෙකට පාරක් ඔය පොලිසියේ ටයි දාගත්ත මහත්තුරු ඔය කළු අජිත්ගෙන් පාර්සලය ගන්න හැමදාම ඔතනට එනවා. සතියකට පාරක් මාසෙකට පාරක් ඇවිල්ලා අජිත් මහත්තයා කියලා බාණ්ඩේ අරගෙන යනවා. ඉතින් එයාගේ පාර්සලයාගේ කොටස අරගෙන යනවා. එක දවසක යුනිට් එකෙන් ජීප් එක ඇවිල්ලා ඉවර වෙලා ඔය ග්‍රෙනේඩ් එකක් හිටන් කල්ලා දාලා තිබ්බා ඒ තරම් බලයක් තිබ්බා කළු අජිත්ට පහු කාලීන වෙනකොට පොලිසියෙන්වත් එන්නේ නැහැ ඔය වත්තට කිසිදු අවසරයක් නැතුව නමේ ඉනේ ගහගෙන ලෝඩ් පකීර් වගේ කළු අජිත් ඔතන ඇවිද්දා නීති අතර අරගෙන හිටපු චරිතයක් ඉතින් ඒවා වැරදි වැඩ මේවා සමාජයේ කවදාවත් විය නොයුතු වැඩ වෙන්න බෑ මේවා මොකද නීතිය කාටවත් අතට ගැනීමට අයිතියක් නැත කතාවට ඉතින් මෙහෙම කාලය ගලාගෙන යනකොට චින්තකට කළු අජිත් කෙරෙහිත් කළු අජිත් චින්තක කෙරෙහිත් සැකය කියන දේ මතුවෙනවා ඒ යම් යම් කේලම් මත රයිට් එක්තරා දවසක රාත්‍රියක කළු අජිත්ලා කඩේක කියන්නේ කුඩු ඩීල් කරන ඒ තැනක ඒ තැනැත්තියගේ නම මම කියන්නේ නැහැ එතන තිබ්බ කඩේක කෑම කකා ඉන්නවා ඒ කන ගමන් චින්තකත් එනවා ඔතනට චින්තකත් එනකොට ඔතන පොඩි සැක උපදවන කටයුත්තක් එනවා එනන් ඩිලු ඇවිල්ලා කතා කරනවා ආ චින්තකයි කොහොමද ආ ඩිලු මොකද මේ කරන්නේ මේ ආව පොඩ්ඩක් මේ අක්කව බල්ලා යන්න ඒ කියන්නේ කුඩු බිස්නස් එකකට ආ එහෙමද කියලා අජිත් දිහා චින්තක බල්ලි ඉවරලා ඩෝන්ට් කියා වගේ ගිහිල්ලා කියලා තියනවා එතන තව එදා ගහන්න තමයි ආවයි කියලා කියන්නේ චින්තක නමුත් ඒක හරියන්නේ නැහැ අජිත්ලා අජිත්ගේ වාහනේ තියෙන එහා පැත්තේ සුදු පාට ඕක නැගලා අජිත් කඩේ පිටිපස්සෙන් යනවා සෙට් ඇත් එක්ක ඔතනදී මිස් වෙනවා ඊට පහු වෙනිදා කොළොන්නාවේ එක්තරා මොලයක් තියෙන පුද්ගලයෙක් ඒ කියන්නේ මොලයක් කියලා කට්ටිය කියා ගන්න ඒ කියන්නේ වැඩකාරයෙක් කියලා හඳුන්වන කෙනෙක් එක්ක ගිහිල්ලා චින්තකට පන්සල් වත්තේ තොට ළඟදී වෙඩි තියලා මරනවා මේකේ මහ මොල කරුණාවල නිහල් සහ අරමම කියපු පුද්ගලයා. ඉතින් ඔයට කලින් කඩු වෙලත් එතකොට ඒ වෙනකොට චින්තකත් එක්ක පොඩ්ඩක් ඇරියස් මොකද චින්තක ඇවිල්ලා කවුරුත් කියන දේ අහන්න නැතුව තනි ගමනක් වෙනම කියන්නේ දඩබ්බර විදිහට යන්න හදපු පුද්ගලෙක්. ඉතින් කඩු වෙලත් අයියටයි මල්ලේට නැත්නම් ධම්මිකටයි චින්තකටයි ඒ සෙට් එකටයි ගහන්න ප්ලෑන් කරලා තිබ්බේ. එදා ගැහුවා නම් ওই සෙට් එකම ඔන් ද ස්පොට් නොකරි නොරොට් සෝඩෝ අපේ වචනින් කියනවා නමුත් කළු අජිත් ඕක කියන දේ අහන්නේ නැහැ එදා T56 12ක් 13ක් විතර දාලා ඒ මැච් එකකට යන ඔය මේ කිරිමණ්ඩල මාවතේ රණවිරු අනුස්මරණ මැච් එකක් තිබ්බා ලොකු තරගාවලියක් ඔන් ලෝකෙදි තමයි ගහන්න ප්ලෑන් කරලා තිබ්බේ කඩුවෙල සෙට් එක ලොකු ඇම්බුෂ් එකක් දාලා ඉවරලා ටීම් එකම නැති වෙන්න අයියලා මල්ලි ඔක්කොටම නමුත් කඩුවෙල කියන දේ අහන්නේ නැහැ කළු අජිත් තනියෙන් ගිහිල්ලා ගහනවා එදා චින්තක වෙඩි වැදිලි ඉවරලා පැය 24ක් හොස්පිටල් එකේ ඉඳලා ජීවිතක්ෂයටපත් වෙනවා. ඔයිට පස්සේ දැන් එදා චින්තකට ගහලි ඉවරලා කළු අජිත්ලා ධම්මිකටත් ගහන්න තමයි හදන්නේ. නමුත් ධම්මික එදා හම්බෙන්නේ නැහැ. ධම්මිකගේ වාසනාව තිබිලා තියෙනවා. එතනින් බේරලා ධම්මික යනවා. ගිහිල්ලා ඔය රද්දොළුගම ස්කීම් එකේ තමයි සන්නද්ධ වෙන්නේ. ඕ ගහලා චින්තකව මැරුවට පස්සේ කළු අජිත් ඇතුළට යනවා. කළු අජිත් ඇතුළට ගිහිල්ලා ඉවරලා එළියට එන්නේ මාස 6කින් හෝ මාස 5කින් එළියට එනවා 96ෙම එළියට එනවා එළියට ආවට පස්සේ සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ කඩුවෙලින් උසාවියේ ඉඳලා
කඩුවෙලට අරගෙන යන්න ආරක්ෂාව සම්පූර්ණව දාගෙන ඒක ගැනම වෙනම වැඩසටහනක් කරන්නම් අරගෙන ගියාට පස්සේ නාවල නිහල් වෙනම තව ආයුධ දෙකක් එවනවා මේ ආයුධ දෙකෙන් එකක් තමයි අර නාවල නිහල් අතුරුදහන් වෙච්ච දවසේ කැබ් එක ඇතුලේ තිබිලා හම්බෙච්ච ආයුධය රයිට් ඔන්න ඔය ආයුධය තමයි නාවල නිහල් මේ ටැග්ග්ක් විදියට අජිත් එවලා තිබ්බේ ඉතින් අජිත් කඩුවෙලට ඇවිල්ලා කතා කරගෙන ඉඳලා එහෙම්ම සෙට් එක අජිත්ගේ සෙට් එක එනවා එතනට අජිත් යනවා සිංගප්පූරේට ආපහු ගිහින් එවලේ පාටි දාලා වෙනම මේ එකක් යන්නේ රයිට් ඔන්න ඔතන ඉඳලා තමයි අජිත්ගේ කන කොක හඳන්න පටන් ගන්නෙ මොකද නාවල නිහල් ඒ වෙනකොට ගොඩක් ගණිකා ව්‍යාපාර එහෙම නැත්නම් ඉස්පා වලින් එහෙම ලොකු ආදායමක් ලැබු කෙනෙක් ඉතින් කාලයක් මෙහෙම යනකොට චුට්ටල අතකොට කළු මහත්තල එහෙම මේ ඉස්පා වලට බැහැලා කෙල්ලොන්ව බලෙන් අරගෙන එන සිදුවීම් මෙහෙම වාර්තා වුණා රයිට් අපි ඒ ටිකට පොඩ්ඩක් පස්සට යමු දැන් කියන්නම් ඊට කලින් සිදුවෙච්ච සිදුවීම් කීපයක් ධම්මික මේ වෙනකොට ගොඩක් ෆෝම් එකේ ඉන්නේ නමුත් කොළඹ අංක එක බවට කළු අජිත් පත් වෙනවා චින්තක මරුවට පස්සේ කළු අජිත්ට මහා දරාගත නොහැකි බලයක් හිමි වෙනවා ඔන්න ඔතන තමයි අනිත් පොයින්ට් එක එක පාටම මිනිස්සෙට ලොකු බලයක් ලොකු මුදලක් එහෙම හම්බුනොත් ඒ මිනිස්සයාගේ පිරිහීම එතනින්ම පටන් ගන්නවා දරාගත නොහැකි බලයක් හම්බෙනව නේද එතනින් ඒ මිනිස්සයා ඉවරයි ඔක හොඳට මතක තියාගන්න ඒක නිසා මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් වීමට ඔබ හිතා ගන්න මොකද මේක හැමෝටම පොදුයි පාතාලේ නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් මේක පොදුයි මොකද මධ්‍යම මැදුම් පිළිවෙතේ ඔබ යනවා නම් ඕනෝට වැඩි බලය ඕනෙත් නැහැ ඕනෝට වැඩි සල්ලි ඕනෙත් නැහැ ඔබට නිදාසේ ජීවත් වෙන්න පුළුවන් මේම කාලය ගලාගෙන යනකොට ධම්මික හොඳ ස්ට්‍රෝන් වෙනවා ධම්මිකට වෙනම සෙට් එකක් සෙට් වෙනවා ඔය ලංකාවේ හිටපු හොඳම අන්ඩර්වර්ල්ඩ් එකේ ටීම් එක බවට ධම්මිකපත් වෙනවා ධම්මික කළු අජිත්ගෙන් පිළිගන්න ක්‍රමයක් හොය හොය ඉන්නේ ඔන්න ඔය අතරතුරදී තමයි කළු අජිත්ගේ මල්ලි රග ගහපු කොල්ලා අවුරුදු මම හිතන්නේ 16ක් හෝ 17ක් මැරෙනකොට පොඩි ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි ධම්මික පැහැරගෙන යනවා මල්ලිව පැට්‍රසෙල්ලා ගෙදර යන වෙලාවෙ පැහැරගෙන ගිහින් ඉවර වෙලා අමානුෂික විදියට ඔය මරලා සරසවිලේන්නගේ බෝඩ් එක තියෙන තැන තියෙන්නේ අන්න එතනදී තමයි මරලා දාලා යන්නේ ධම්මිකගේ කණ්ඩායමේ සෙට් එක ඒවා හරි ඒ කියන්නේ ඔන්න ඔය ධම්මිකගෙන් කියනවනේ ලංකාවේ තිබ්බ පාතාලේ වෙනස් උනේ ඒ කියන්නේ අර තමාට ගහන්න බැරි නම් පවුල කෙනෙක් හරි ගහන සීන් එක අන්න ඒ වගේ සිදුවීම සිදු වුණේ පළවෙනි කෝය කළු අජිත්ගේ මල්ලිට කරපු එක. ඉන් නොනවතුණු ධම්මිකගේ පිරිස අජිත්ව ඝාතනය කිරීමට හැකි සෑම අවස්ථාවකම උපරිම ක්‍රියා කරා. එනම් ඔය අංගොඩ ඉඳලා කිලෝමීටර් කීපයක් වෑන් දෙකේ ෆේස් ටු ෆේස් ගහගෙන තියෙන දෙකෝල්ලේ කියන්නේ ධම්මිකලා එලව එලව T5 තුන 6 තුනකින් විතර ගහලා තියෙන වීදුරු කුඩු කරගෙන වෑන් වල ඉඳගෙන කළු අජිත්ලා වෑන් එකකින් පැනලා යන ගමන් ඒ කියන්නේ ඒගොල්ලෝ පිටිපස්සර වෙඩි තියනවා මේගොල්ලෝ මෙහෙන් ගහනවා ඒක නිකන් අර චිකාගෝ ෆිල්ම් එකක් වගේ බෝඩරේට දැම්මට පස්සේ ඉතින් ධම්මිකලට යන්න බෑ මොකද එතන ආරක්ෂාව යාට අනිවාර්යෙන් තියෙනවා කියන එක දන්නවා සිංගප්පූරේට කොහොම හරි දාගන්න ඔය වෑන් එක එතනින් ආර ධම්මිකල එන්නේ නැහැ යනවා ඔය ඊටත් අමතරව ඔය කළු අජිත්ලා ගෙදර තව ලොකු පාටියක් තිබ්බ දවසක ඔය වෑන් එක කියන්නේ සෝඩා මදි වෙලා ගේන්න ගිහපු කොල්ලෝ දෙන්නෙක්ව හතර දෙනෙක් යනවා එතනින් දෙන්නෙක්ට ධම්මිකල වෙඩි තියලා මරනවා ඒ වෑන් එකක් ඇතුලේ ඒ වෑන් එක ඇවිල්ලා එවකට ඔය බොරැල්ලේ ඉතාම ප්‍රසිද්ධ රියදුරු පාසලක අයිති කාර්යගේ පුතෙක්ගේ වෑන් එක ඒ පුතා තමයි ධම්මිකලට ඔත්තු දීලා තිබ්බේ එදා රෑම කළු අජිත් විසින් ඒ පාටියටත් ඉන්වයිට් කරලා තිබ්බ ඒ මනුස්සයව වෙඩි තියලා මරලා දානවා. ඒ තරම් සාහසික බොහොම දරුණු පුද්ගලයෙක් බවට පත් වුණා කළු අජිත් පහු වෙනකොට. ඉතින් මෙහෙම යනකොට කළු අජිත්ව මෙතනිනුත් නැවතුනේ නෑ. ධම්මිකගේ සෙට් එක ඒ කාලේ එනකොට ඔය මොටරෝලා ලොකු ෆෝන් එහෙම ඇවිල්ලා තිබ්බ කාලේ අර මෙහෙම අරින්න තියෙන්නේ ලොකු අර ගඩොල් බාගේ වගේ උඩට ඒරියල් එක ඇතලා මෙහෙම පොඩ්ඩ අරින්න තියෙන්නේ. ඔය ෆෝන් වලින් කළු අජිත්ගේ නම්බර් එක අරගෙන කෝල් දෙනවා. උඹ මොකද කියන්නේ අර කුණුවරපෙන් කතා කරන්නේ උඹ මොකද වරෙන් ගහන ඔබට දැනගනින් අරමයි කියලා මේ පැත්තෙන් කතා කරනකොට අජිතුත් අරෙන් කියනවා උඹ වරෙන් උඹලා පුළුවන් නම් වරෙන් කපන ඔබ දැනගනින් මේවයි ගහනවලු කුඩු වෙන්න කියලා අර දෙගොල්ලෝ ෆෝන් වලින් හිටන් සෑහෙන්න
ගේ මැදලා තියෙනවා. ඒ වෙනකොට ධම්මික හෙන පීක් එකේ හිටියේ මොකද රාජ්‍ය අනුග්‍රහය පව ධම්මිකට තිබ්බා. ඒවකට මොකද PhD හිටපු බැද්ද ගාන සංජීව හොඳම මිත්‍රයෙක් වෙලා තිබ්බා. ඒ පැත්තේ සම්පූර්ණ සහාය ධම්මිකට හම්බ වුණා. මෙහෙම කාලේ ගලාගෙන යනකොට ඔය මම දැන් එන්නම් අර අපි නවත්වපු පොයින්ට් එකට. එනම් ඔය අතකොට කළු මහත්තයලා චුට්ටලා ගිහිල්ලා නිතරම ඔය නිහාල්ගේ සේවාදායක එහෙම නැත්තම් නිහාලට කප්පම් ගෙවන ස්පා වලින් කෙල්ලොන්ට එලීට අරගෙන යන පුරුදු වෙලා හිටියා. ඊටත් අමතරව ඒවැය බීලා ගිහිල්ලා පොඩි කරලා බඩු පුට්ටු පොලේ ගහලා ගෑනු ළමයින්ට කරදර කරලා එන්න පටන් ගත්තා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා නිහාලට. මේගොල්ලෝ මොකද නිහාලට ගාන දෙන්නේ ඒගොල්ලෝගේ සේෆ්ටිය උදෙසානේ. ඉතින් අජිත්ට කීපවතාවක්ම වෝනින් කරලා තියෙනවා නිහාල් විසින් මේ වැඩේ කරන්න එපා, මේ කට්ටිය පොඩ්ඩක් එක්කගෙන එන්න මම පෑදිලි කරලා දෙන්නම්, මේ වැඩේ වෙන්න තියන්න එපා අජිත් කියලා කීපවතාවක්ම කියලා තියෙනවා. නමුත් අජිත් කියන දේ චුට්ට ලැහුවේ නැහැ. මොකද ඔන්නෝග අනිත් පොයින්ට් එක, ඔය පාතාල කල්ලිවල බොහෝ නායකයන් කෑවේ තමාගේ යටතේ වටේ හිටපු ඔන්න ඔය බිලි බොයි ටයිප් එකේ සෙට් එක නිසා, උන් කරපු වැඩ නිසා. මේක හොඳට මතක තියාගන්න. එදා වුණත් ඉතිහාසය ඒකයි, අද වෙන්නෙත් ඒකයි. රයිට්, අපි යමු කතාවට. ඉතින් එක්තරා දවසක මෙහෙම එන්න කියලා ඔය චුට්ටව එක්කගෙන යන අතරතුරදී බය වෙලා චුට්ට වෑන්ඩකින් පැනලා යනවා, එන්නේ නෑ නිහාල් හම්බෙන්න. අජිත් විතරයි යන්නේ. ඔන්න ඔතනදී නිහාල් හිතා ගන්නවා අජිත්ටම අනිවාර්යෙන් ගහනවයි කියලා. ඒ කියන්නේ අජිත් අන්ඩර් කන්ට්‍රෝල්. අජිත් කියනවා ගිහිල්ලා මූ මම කියන දේ අහන්නේ නෑ, මේ නිහාල් මාමේ මූ ආවේ නෑ කියලා නිකන් ලිස්සලා යනවා. රයිට්, ඔන්න ඔතනදී නිහාල් හිතා ගන්නවා ගහනවයි කියලා. ඊටත් අමතරව එවකට ඔය ඉඩම් බිස්නස්නේ නිහාල් අකරේ. ඔය මෝලිලායි නිහාල් එකතු වෙලා ඉවර වෙලා කොළඹ තිබ්බ ඉඩම් බිස්නස්, එහෙම නැත්නම් ඔය කුලියට තියෙන ගෙවල් වලින් මිනිස්සු එළවන එක, ඔය වගේ දේවල් තමයි නිහාල් අකරේ. ඉතින් ලොකු ගාණක් හම්බුණා නිහාල්ලට ඒවෙන්. මෙන්න මේ බිස්නස් එකත් මොකද කොළඹ අංක එකනේ වෙනකොට කළු අජිත් කියන නම හැමතැනම ෆේමස්, චින්තකටත් ගැහුවා, වැඩ අයා තමයි. මෑන්ට යන්න ගත්තා, මෑනුත් ඒවා බාරගත්තා. ඔන්න පොයින්ට් එක ඉවරටම ඉවර වෙන. රයිට්, නිහාල් ඔන්න ඔතනින් ප්ලෑන ගහනවා කළු අජිත්ට ගහන්න. රයිට්, කළු අජිත් බොහොම සුකුමාර ලෙස ජීවත් වෙනවා. රත්තරන් කිලෝ එක චේන් එකක් එහෙම හදන්න බාර දීලා තිබ්බ මැරෙන කිට්ටුව. රයිට්, ඔය මැරෙන්න කිට්ටුව බොහොම සල්ලියම හම්බෙලා තිබ්බා අජිත්ට. අජිත් පොඩ්ඩක් පිම්බිලා, එහෙම කියන්නේ සැප හොඳට තිබ්බා. වෙනම කෙල්ලොන්ව ගෙනාවා. ඔය ඕගොල්ලෝ මතක ඇති මම කිව්වා අර සිංගප්පූර තිබ්බයි කියලා ලෑලි වලින් හදපු ගයක්. ඕකට ඔය ගණිකා නිවාස එහෙම නැත්තම් ස්පා වලින් කෙල්ලොන්ව බලෙන් දාගෙන ඇවිල්ලා වෑන් වල කළු මහත්තයලා චුට්ටලා ඔය සති ගණන් තියාගෙන වටේම කොල්ලොන්ට එන්න කියලා අනවශ්‍ය දේවල් කරවලා තමයි කන්න බොන්නවත් දීලා නැති තරමට එහෙම පහත් විදිහට සලකලා තිනවා කළු මහත්තයලා කියන කට්ටිය. කළු මහත්තය කියන්නේ නොබී හිටපු වෙලාවට හොඳ මිනිස්සෙක් නැත්තම් අමු සතෙක්. රයිට්, මෙතනින් අත නැහැ. ඉතින් ඔය එක්තරා අවස්ථාවක බීලා ඉන්න වෙලාවක අන්ඩර් කන්ට්‍රෝල් වෙලා අජිත් ගහලා තිනවා කළු මහත්තයට. කළු මහත්තය වැටලි ඉවරලා අජිත් දිහා බලාගෙන අජිත්ට කියලා තිනවා, අජිත් එහෙනම් ඔබ මට ගැහුවා, මතක තියාගනින් අජිත්, ඔබ මට කොච්චර ගැහුවත් මම ඔබට ගොඩක් ආදරේ, හැබැයි ඔබත් එක්ක මම මැරෙනකම්ම ඔබත් එක්ක තමයි මම මැරෙන්නෙත්, එදාටත් ඔබට කලින් තමයි මම මැරෙන්නේ කියලා එහෙම කතාවක් කියලා තියෙනවා අතකොට කළු මහත්තයා. ඉතින් ඔහොම සිද්ධ දාමේ ගලාගෙන යනකොට මේක ලොකු කතාවක්, මේ බොහොම කෙටි කරලා ඔයගලන්ට කියන්නේ. එක්තරා දවසක කඩුවෙල හිටපු දෙන්නෙක් CD185 වර්ගයේ හොන්ඩා බයික් එකක එනවා රාජගිරියට. එදා මරණගයක්. කළු අජිත්ලත් මරණගෙදරට යනවා. මරණගෙදරට ගිහිල්ලා ඉවරලා ඒකට සහභාගී වෙලා ඇවිල්ලා මේ දෙන්නව හම්බෙන්නත් එනවා. මේ දෙන්න හම්බෙන්න එනකොට කළු අජිත් එක්ක තව කෙල්ල දෙන්නෙකුත් එනවා. ඒ කළු අජිත් ගණියම් පෙම්වතියන් දෙදෙනෙක්. ඉතින් ඔය රාජගිරිය එවකට තිබ්බ එක්තරා චයිනිස් එක. එනම්
Leslie aja ke Chinese segitu tamai megalo settingnya. Dan ajit lo ward villa ini mau pete, ek tino VIP bidara kanan pulang, ekam peta khadala tino menam, ekanne salli kevala ekanne family ka kau teh bidara kanan, oh kita tamai dah megalo gila settingnya. Iting price the noodles the hemadem order karna malu bedala, loko menu ka order karna, kanan bondo bohom atadiga ala bidang kerup kurak tamai kalu ajit kianne. Iting Megolo memang kakak ini melalui kelik kalu ajit gih kakula kuda tamai wadla ini. Apa khaduiling apa amu tuh dengar lagi ya nawa ajit evelawit apa amu maharagamar gih lah atal leh dalem medena dem basan ya nawa. Tapi inno he apa amu gih lah atal leh dalemu mukti kian nih gih lah. Me khaduiling nama justru bohong brave. Egolo saman yang mewagi dewa lalat awat iya deh ane nih. Itu nih tapi kinek. Kalpana agar lagi ya noa, api benar dah usah ke Yamu Ajit, adab eh, adab winning berat ti noa api dene janu ne, kali berela taggal eh dene dene misinnya noa, orangna otan ta benar kang khatav, kipu dene ek danno langka awet, hari otan ing hari tamai, kondo matikat iye ne, muka tu unie kiye ne ka, Ajit lah, kelo dene noa wasan na, maharaga mati noa, janu kaling, tawe ek kene tegi noa arar, mama gua matagade kalu Ajit. Gayak khadaan na dunia ini ialah khadu ella, eh house agi hilir ella, itu na gedar, biar bas lah hatra dina ata, beda kerja itu bas hatra dina ata, dahai kola hatra di la tienno, dahai kola hatra di la, kaya wadah ya kalo khanne kau mudik ella, orang pasi house itu kano kading khanne mahatya kiu orang pasi, tawa dahat di la tienno, nang hatra dina teka making khand, monhar gina la bonne, rupiah dahak kian nekal, edda samsi anu hatte, oya ajid neti we edda samsi anu hatte, loko mudalak. Iting rupiah pandhak dahai kalau hatra koi, tawa kanna dahai koi di la tama ya villa dibbe. Evila trivial lagi awono tawa kene ekkangin negi la. Ekkang awat pas sedeng. Ekkangin negi hepu kena giam, yahad wife take hadagan kiriya hadagan ini kama taggal dina bilai negi la ganu koro take helila kiriya ke wetila pope kuduna pas sed. Wife kela dina yande pa. Ada yang ne pa, saya inna please inna wa yang ne pa, loko anu turak yang ne pa kela. In wife gini naha yang endi lirat amai, eda e manusia, nevo tu ne. Tawa kene k, inna kaling, ayu tu deka gain ne kela, saya ne kini jawan wa, mangge gana liuwa, ayat beruna, khatar dene gya, right? Then kelawa dala, yana kota, kelat chain, raptaran chain keep ayat dala hitiya, Ajit. Koi belit malah tiba-tiba. Ajit gikramnya atamai. Hita wedunat kene taggalah malah galolah belat dano. Ar kel lagit malah galolah belat dano. E malah tamat ayasatu tiberah. Right. Iting ida ratri bete gudat dewal ayusin mahar payuswa. Ohm kalle Jana kota, deh. Megalu, egalu nggak basal liver lah. Ajit lah jana. Jana kota Ajit tu magadi call lah, keno ani hal geng. Ajit, aise, tamu koi dini. Oh, mana kataran, aise koi dini. Ajit keno, mama inne deng, minne me hawa listane, mapi me jana kawan ni alma. Eno me petra villa anno lu dale ann, me handuna kanna katia kinno, luku bahaturuti kinno, war tamu sir weda gatte, israr jiwi tadi. Eno me minne me hawa tena mama inne, iela hotel leka ke nama keno. Ajit kira, enna bidyan ne, oye pat barrier dalan ni dene kian ne, eh hari camp kat tiyan, iting camp kalangan te anda be, ayudu tiyan ni sah gila. Hari, mama tamse dan depender ya ke wono, ekar ayudu tiga bar dino, tamse apa ekar passing ino aku gila, nihal kira. Hari gila, van ne, deng, yan ne hitu oye pat ter, kolon na oye pat ter ne me, harawala, yanawa, ektera pat ter gitu. Right, magadi depend dengan kami no, ayud tiga dino, bara dino, me nihal diipu, check rata ya dabo 9 mm dekat, atau korang kalau mahat yang katib dekat, dilu yang katib dekat, ayud itu no bara dino, driver itu alut kollek, korang kalau ayud katib dina, right, dan megalu depend dengan pasang kira kira party ya no. Atau kita kalau mahatya, van ni ke inno dilut tek tuh dina.
Ato kota kalu mahatte ay kalu aji tu yanwa nihal lain nada nada. Gihili varela dilui driveru van nega tu lain no. Wadu ecce kamang nihal kata kerla podak kela aji nari varela. Aido tika tapau deno. Amin na aido tika gila van nega inna denna nada deno. Abay nihal kerga ora aido tte kian nade van. Abay kalu aji tte yanna pulang kamu tiba. Dari wiswas ya tiwenda tamai ayo duri kapa hudenne deliver wela otan di tamai allegan nawa kalu wajit set teke ketu wela atau kota kalu mata teke tena magahan wa short dekak ya ayo tena miwarai wen neke dinna ayo kota marle miwarai ajit tamana bitin tamai allegan ne deliver la dano ajit tahu tata gahan wa gahali wera wela jaten dum kanta ya ten dum maragan eslon bata ya ke ara hini eslon bata din. Oke, memang ambara liver wela, panapiting gil wela dino, mini etule, hira wela dibila dino, ya tandung kipe ame me etule. Habai ajit, maran nakaling kia la dino, nihal mame mate yanda den, memang kia la dino lu, nihal mame mate yanda den, mau maran depa, mama langka wenya nam mage kakul deka hari kapan, mame oko nawatan ne inne, mata dem meke eti, mau maran depa. Habai nihal kian ne. Amanusia gati pewutu meti kenek ya hitunot dek karna kenek kisu bersama kambe nene adit kambe weling kata kahali werela wen ne kata dali werela ati dia pare belang weling dali ne kota abado wita pare yana kota elegawing aini mukande maate nama maite na video ikut kera dan ada weno kota logo building ne kata latien ne tara hatar mang kandi tino palam melanging aini ma pare aturute yana kota otona tipe isra. Nikah wagura wagé, otan tamai van nika dalé gini tibbe, otan tarang gil lah, panapitin tamai, ay gil lah, short deka gahana otan tak gil driver elame, kalum hatte tay dilu tay driver tay, itu orang itu lomer lah, ajit to panapitin tamai otan tu gini tiyanne, ajit to panapitin gini tiyanne, otan tu sambandai ektara arakshikan sega katiye kud, ektara pata ala kanda ay muke katiye kud. Patala kandai ma mama dem maki ane ne kau de gila dakune kenek o patale kandai me hitia pau kali ne ma yawat merua yat samuhale setamai merune iting ajit atana tamai gini tiale ane honda me wede ki ane marala ajit to deng ilang tau se aran cewen wane. Nihal jano ajit lagi deh tu sette keraya gil level katanya orang orang nihal kini peti etika ama madenne hari meti kau mewakaran ne hari kau mewakaran hari apa aja kai seune hemai gila jadi naes paru gahala katia tika me tamai nihal janne awasan katih tu sidu kerala okkom unada pasi tamai aran cuyenne nawal nihal tamai me guestu gila meka me vidya tam khadu bela wasantat hiraya tu ledi nawal nihal gila di nawa. Itat amatarwa, thawa ektera kene guna nihal me vidiram meka kiala dienawa. Menna meka yune. Itat amatarwa meka da sahabagi vechcha, arra keepadena agin keepadena ek thawa thawa kittieta meka kiala dienawa. Oun ad Lankave ne pitratwalwala kohe kohe ho jeevat dienawa eti kisi maharanchiak neta. Onno ka tamai kalwajitta siddho une awasane di. Kocar candi kagai hitiat Lankave angkaya kolam bangkaya gila kata keradaan di mata. Itamat asiru ikannya pilih sila panapitin pilih sila meren siduuna kalu aja itu. Van nega tu loko loko andol natmu sidui makuna Lankave. Ida samsianu hati tamai kalu aja itu gatine kerana. Iting. Oke tamai ada kata apa? Awasane aja itu muka tuune. Abi katto abi emban esenwa aniwaran ika dharma tawak. Ekem pita yanda be. Kuhama karat, kocchara meva karat, tamagharda shakshita galavenda bae. Itin tarunu prajavake mata illanna tiyenne menna vetcharai. Khavadavat ayudhya katragan hitanne pa paatale gyan mirunguak. Oya akuru hatarata hira unut obata khavadavat galavimak ne. Ita tamtaro manusha gatane karanwat hitanne pa itamalluku paapayak. Itin abigattu abiyamana senwa e dharmatavien pita kawadat yanna bae itim mage ekama illima maddravyeta wat paatale tawat oba sambandha wenne ba enan api tawat wedasatha nam me widirama
laban satit aragane naugulana balaporottu wenawa ida amatharawa 2015 ta pera pawathi perani paataale pilimanda oba yam kisi sakriya daayatatwayak ehemanna naththam yam kisi karunak rahasa karunak oba dannawana me paalim pena durakathananga deken ona ekata onam welagamawa obata amathanna puluwan e wageema obage yojana chodana siyalla paalim apita comment lesa liyanna puluwan itin obage rahasabhawaya siyer siyak araksha kirimata ma porondu wenawa ena meweni tawat paataale tawat anduruma wedasatanakin idiridi mulagesemu me paataale tawat ekthara anduru katawak aibowan.